විශේෂයෙන් අපි දන්නවා මේ වෙන විට කොළම ගරගර අතියුතු මැල්කම් කාදිනල් රංජි හිමිපාණන්, පස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා යුක්තිය සොයමින්. එක්සත් ජාතීන්ගේ මානම හිමිකාම් කොමිෂන් සභහාව කොමිසම වෙත ගිහිල්ල එහි කවුන්සලය අමුතල තියෙනවා. එතොට මේ කවුන්සලයට ඇමතීමත් සමඟ අපි දන්නවා විවිධ පාර්ශව විවිධ කරුණු විවිධ මත ඉදිරිපත්කරමින් තිබෙනවා. මේ අවස්ථාවේදී කියන්න කැමැති පාස්කුරිදා ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවේ වෙලුම් අසු අටක ප්‍රමාණයක් අසු හතක් කියන අසු අටක් කියනවා මන්දන්න ඇයිඒ කියලා. එළියට ඇවිල්ල තියෙනවා කියනවා පාර්ලිමේන්දුර ාර දුන්න කියනවා අපි පසුගියදා මේ සම්බන්ධයෙන් මා විසින් ජනාධිපති ලේකම්වරයායට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා කියපු දෙයක් තමයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වාර්තාව ජනාධිපතිවරයාවෙත භාරෙනනවට තිවුණන පිට ලක්ෂ. හෝයිට ආසන්න ප්‍රමාණයක් අපි දන්නවා පෙබරවාරි මාස පෙබරවාරි ජනවාරි තිස්සක්කෙන්දයි එක වාරදුන්නෙ දස් දහනේ ජනාධීපතිවරයට දෙ ඒ වෙනට පෙබරවාරි විසි පස්සෙනිදා හෝයිට ආසන්න දිනකදී දිනමින රජේ පුවත් පතේ මේ සම්බන්ධය කරුණු ඉදිරිපත්වේද පැහැදිිවෙන කාරණාවත් තමයි. පිටු ලක්ෂයකට වැඩී කියෙන. එතොට ඒක කියන්න මේ ලේසි පාසු කෙනෙක් නෙමේ ඒක කමිෂන් සභහාවේ ඒවකට ලේකම්වරය. හැබැයි අද වෙන විට හරිකුප්ත රෝහණ දිීර මහතමාව ජංග දුරකතන ඔස්සේ සම්බන්ධ කරගෙන මට කිව්වේ දෙයක් තමයි පර්ලිමේන්තොට ලබාදීලා තියෙන්නේ මේමවැනි විළලම් ඔක්කොමටික ලබා දුන්නයි කිව්වට ලියද ලබාද දෙලා දන පිටු සංකාව හට හදස් අට සිය අටයි කිය තමයි තුමට කිව හැට හදස් අට සිය අටයි ලක්ෂයක් තිමුණයිගේපු පිටු ලක්ෂයකට හෝ ඊට වැඩි ප්‍රමාණයක්ඇති පුච්චයි කියපු වාර්තාව පිටු හැටහත්දස් අට සය අටකට අඩුවෙලා තියෙනවා අපි දන්න සමකැමින්නට ප්‍රකාශක රමි රමේෂ් පතිරණත් මේකේ මේ කියද්දි මේකි කියනව මේ යම් කරුණු වගේ ජන තිළඟ තියාගත්ත කිය බ හරිගුපත රෝහන දිර මහතා කියන කිසිම පුයිටුවක් තියාගත නෑයි කියලා. මේ සම්බන්නන්නේ ලිතව ඉදිරිපත් කරපු ජනාතිපති ලක වෙත ඉදිරිපත් කරපු පැමිණිල්ලාහි හඬටත් ඇතුළත් පැමිණිල්ල මේ අවස්ථයිදි මා සතුව තියෙනවා එ එකොට මේ එක්සත් ජාතියන්ගේ මානවමකන් කවන්සලට අන්න ඔන්න මෙන්න තිය ජැපිදන්න කොළමගරදුකරු හ කාද අතතියුතු මැල්කම් කාදන රංජ තිමපාන රටෙන් පිට වෙන්න යන දවසම වගේ ඔයිට කලින් දවස තමයි මේ වෙලුම්ටිගේ ලේඩදාන අපි දන්නවා එක්සත් ජාතියන්ගේ කමිෂන් එක වෙත කෞන්සලවතපත් එච්ච වාර්තාව මේ කොමිෂන් සබා වාර්තාටික වාර්තාා වෙලුන්ටික එලියට දාන්නඕනගෙන්න්න කාරනාව විශසල් බැසලට ඒ එක් ජතතින්ගේ මහනමින් පිබ මහකුම රරිස්වරයයට ඒ සම්බන්නේ කරුණ ඉරිපත් කල තිබුණ ඒ එකත් එක්ක තමයි ජන ජනාධිපත්තුමාඒක එලියට දාන දැම්. අවුරොදු තුනක් ඉල්ලලා 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 එක්සත් ජාතතිීන්ගේ මහකොමසාරිස්වරියගේ වාර්තාාව නොකොට තමයි ගල්ලොන්ට ෙලුටක ලිය දාාන්න ඒකත්. ොරවිදියටටනනි දාලතීන් මමක් චෝධනා කරන හොරවිදියට කියලා. මොකට හේතුව ඇයි මේ හොර විදියට වැඩ කරන්නන්නේ මුල මෝක එලිය දානට තිකන ක්. ඇයි මේ පිටුුවල පරස්පර්තාවක්තියන්නේ ඇයිදන්ඒ පිළිබඳ විර්ෂයයක් කරනට මට හරිකුපතරෝහනදී මහත්තා නධපති කාර්යාලේ නීති ජනාධිපතිීවරයයා නීති අධ්‍යක්ෂකවර ඩක්ට ීග ඩිෙක්ට ප්‍රසි ස්ස කටේ මට ව්වා ය සබන්න්න නිවේධය නිකුත් කනවායි කියලා ැම කියල වාව සුමානකටත් වැඩ. දැන් කෝය නිවේදන ෝය පැහදිලි කිරීම මම කියනදේ වැරදි ජාද ලක කාරය හ නිවද නිුත් කල කියන්නකෝ දැන් මංහන මෙචරයි පට ක්ෂක ඩි කියල රජය පුවත්තක කියිය අවස්ථාවේදී ඒක. ැදදින ගලොට එක නිවරදිිරන්න තිබන මොකෝ පිටු පසාව පිටු මැදියාව පිටු ලක්ෂයකට ඒ ප්‍රකාශ කරන්න වැරකට ඒ කොමිෂන් එක ලකම් ලක්ෂක ාසන්න කියර කිය ලේකම් කමිෂන් සභාවවි ජනාධපති මර්ශන ික්සන් මේ ාර්්‍යන්තරේ ධාත්‍යන්තරය අපි හදදිදාගන්න අවශ්‍යරට මියමස්ථාව අපි තියන්නේ මානවීමිකන් සම්බන්ධයෙන් වේවාහ අනිත්කාරණන සම්බන්ධයෙන්වා ශ්‍රී ංකාව තමන්ගේ තම ප්‍රතිරූපය හදාගන්නෝ අවස්ථාවක. තවත් විකාරි රඩ බොරුදේවල් කරන්න උත්සා කරන පරස පරස. හිත ේවල් සිදුවෙනවා ඉති අද වෙනකං අපි දැක්කෙනෑ නිවේදන ඒ ලක්ෂයයක් එදා කිව්යි ලක්ෂයකට එම තිබුණ නත්තන් එවල මේක නිවරදි නොවනියයයි එතෝට ැන් අවුරුදු තුනකටා සන්න් කාලයකට පස්සෙ කොහොමද ලක්ෂයක් ක හිටපු වාර්තා හැට අ්දස් අටසි ටක් වුණේ කියනකට කවුරුත් අද පැහදිලිකිරීමක් ඉදිරිපත් කරණන ඒවගේම මංම මේ අවස්ථාවදී කියන්න කැමති කාදින හිමිපාණන් මේ මේ පියවර ගන්නේ ලංකාව ඇතුළට මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරලා මේක දැන් ගොඩක්ය කියනවා මේ රටේ එත්ර ගික්ස්තිබුණ, ජනවාර්ගික ගැටුන් තිබුණ. ඒවා අසර ගනන්තිමන ඒට විසදුන් ලැබිල නැතුව ඇයි මේ කාදින හිමිපානන් කඩිමුඩියේ යන්නේ. අරහෙට බෝම්බ ගැහ්වා මේට බෝම්භ ගැහ්වා ඒවගැන. ඒ අය ජාත්‍යන්තරයට කියන ලංකාවඇතුල ප්‍රශ්නි විසත ගන්න උත්සාහර. උත්සාහ කරනවා ඒවට එහෙම ගියනෑ කියලා මෙතන තියෙන්නේ ජනවාර්ගිකර්බු දෙයක් නෙමි මෙතන දේන යුද්ධයක් හේතුගෙනගෙන වෙච්ච සිද්ධියයක් නෙමි මෙතන තියෙන්නේ මේ මේ කොහෙවත් ඉන්න විදේශීය ප්‍රහාරයක් නෙමෙයි මේික ලංකාව ඇතුළෙ මිනිස්සු පිරිසක් ලංකාවේ මිනිස්සු ඉල්ලක්ක කරලා ඉල්ලක්ක කරපු ප්‍රහාරයක් මතවාද අSIs කියන. හැබැයි සහරාන් ප්‍රහාරය ලංකාව තුළ සිදුකිනීමට දුන්න හේතු දාහය අතර තියෙන්නේ ලංකාව හේත්තුවට ලංකාව ඇතු සිදවෙච්. හතුටක් දායෙන් හතක් ලංකාව ඇතුළද නිර්මාණය කරගත ප්‍රශ්න. එතකොට ඒ අර අපේ මහච්චාර ආචාර කතිකාචාරය අර රොහන්ගුණරත්න අර ආණ්ඩුවේ ලොන්ඩරිය ඒ එක දකින්නන්නේනෑ මහරත් මහචාර කතිකාචාර අචාර ොන්ඩරි ඒ එක දකින්නනෑ ලොන්ඩරි මහත්තය එක දකින්නනෑ. දරිිමහත්තය දකින්නන්නේ ඒ ප්‍රහරයට ඒතු අතරක්ගන විතරයි කියන්නේ ප්‍රහරේ ලංකාව සිතු කිරීමට ඒේතු දා කියන්නේේ ඔන්න පසුබිීම දැන් ජාත්‍යන්තරයට යන කාදිනල් හිමිපාණන්ට කියන්න හදනවා මේකට ලංකාව ආන්ත්‍රනය යොදාගන්න තිබුණනලු තව උක්ත්සාහ කරන්න තියෙන්න තියෙනනලු වගකීමත් තියනලු මොකද වගකීමමුන් වහන්සේ රටේ නීතිය තියෙනවා මේ නීති පද්දතිය ක්‍රියාත්මක කරන්නේ රටේ නීතිපතිවරයා හස් ප්‍රහරේ යුක්තිටු කරනාවෙනුවට ඒකට යුක්තිය හොයන්නේ ඒයට විරුද්ව නීතිය ක්‍රියාත්ම කරනවා යක්තිය ඉතු කරනාාව වෙනුවට ඒක ජනතිපති කොමිෂන් සබාව ද නිර්දේශික ක්‍රියාත්ම කරන වෙනුවට. ඒ නිර්දේශටික ක්‍රියාත්ම කරන්න ඉල්ලන මේ පාස්කු ප්‍රහණ යුක්තිය ඉල්ලනයට විරදත්ව. ර්දශේන්ත ිබත් කල නීදී ක්‍රියාමක්කොන් න්නන්ද කොහොමද අපි මේ කරන්න අපි කොහොමද මේ කරන්න කතෝලිකේ හැඩියට මම දකින දෙයක් තමයි කාඩින නිිපාණන් මේ පොළෝතලේ මේ ප්‍රශ්නය විසඳන්න උපරිමයම උත්සාහ කලා උන්වහන්සේ උත්සාහ කරලා කරපු උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපිදන්න සිරල් ගා මිනි ප්‍රනාන්දු පියතුමාටත් සඩ ගාන ගීල්ල ප්‍රකාශ දෙන්න වනා මේ රටේ මාධ්‍යවල වරද නන්නේ නැහැ මේ රටේ මනිස්සුන්ගේ අවබෝධය වරදක්ත දන්නන්නේ නෑ චෝදනාවක්. කරන්න සියයට සියයක් සාක්ෂිය වශ්‍යන. ෝදනාවක් කරන්න. ිය ක්ෂය වශනය මේ දන්නනැ මනි මරු මක්ෂ දුනම. කවර කියන නෑ යා තමයි මැරුව කියලා කියන්න ඒ නට සට ිය ක්ෂෝනේ පිළ ම ට පසේ විමර්ශණයක් වෙන් න. ැයි ේරට මොකදවුණේ, පස්කු ප්‍රහරය ගෝටබේ දිනීමේ ීල්ල ගත්ද කියලා හපුුව මොකදවුණේ මෛත්‍ර පාල අත්තරං ගොඩ නොගන්නන්නේ නිසා දෙ කියලා ප්‍රශ්න කරම මට මොකදවුණේ, පස්කු ප්‍රහාරය පිටි පස්සේ දේශපාලන්න කුන්්‍රනය ඇතින මේක මෛත්‍ර පාලයි එවකට බුද්ධියංශ එකතු වෙලා ගම් කරපු. कनයක් kiला යම් सकेයක් मතුකराम ඒ ශෙහාන්මාලකට මොකද වුණේ නීතිය ක්‍රියත්මක වුණා අනි පැත්තට. තැන් චෝදනාවක් කරන්න බැරි රට දැන් මේ ට මිනිියම්මරලගියොත්ඒ මරණය සම්බන්ධය සකයි කියලා ප්‍රකාශයක් කරන්න බැරි රටක් බවට පත්තලා තිෙන ශ්‍රී ලංකාවනි එක යථාර්ථ කතාව අදක් අද යුක්තිය ඉල්ලනායට අද මේ ජාත්‍යන්තරයට යන්න වුණේ ඇයි අපි මේ කතා කරාම ඒක විරුද්ධ නීති ක්‍රියාත්ම කරන්න ගත්ත කවද ශ්‍රී ලංකා පොලිසිය කවද නීතිපති දෙපාර්තමේන්තුව දැන් ඊළඟ ලස්සන කාරණාව අපි දන්නා පසුගියදා මෛත්‍රපා රිස ලිස්සල යනවා. ලිස්සල යනවා මොකද ජාවිපති කොමිෂන් සභාවව නිර්දේශ පිගන්න යා ඒ නිර්දේශ පිළිගන්න සූදානම් නෑ ඔවට විරුද්ධ එල කියනවා. මම ගාව මේ‍ය අවස්ථාවේදී. පමිල්ල මේ පැමිනිල්ල මකරේ දදා විස්ස නමවැනි වාස තිස්ව්‍ර නිද මෙන්න මේ පැමිල්ල. මේකරේ හිටපු ජනාධිපති. මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙව පාස්සු ප්‍රහරයට අදාලව. මෙහිදී ම පෙන්නනවා සාක්ෂි සහිත මෛත්‍රිපාල සිරිසේන මහතා නැමතිේ තුොත්ත බ. අද මාධ්‍ය ඉදිරියේ නීතිඥීන්ගේ උපදෙස්. මේ නඩුවේ අය හවල්ලායට බලපෑමක් ඇතිවී. ම මේමයි කියලා මේ ලිස්සල යන මේ ආ්ඩ. මේ ලිස්සන ආන්ඩ මේ ලිස්සන ගහේ ආන්ඩ හරිද. මෙතුමා පාර්ලිමේන්තු කාරක සභහාවට ඇවිල්ලා පච්චාරිනවා මේ තියෙන්නේ හයිලයිට් කරල්ලේ කෑල. මේ තියෙන්නේ හයිලයිට් කල්ලේ කෑලි. මෙතුමා උත්සර කරනවා මේ පැමිණිල දෙදස් විස්සේ නමවැනි මාසේ තිස්වනිධ කරපු මේ පැමිණිල්ලේ. ම පැදිි සන් හ ොර කිය හම ි ප ා සබන්න්නේ මත ප ිසේන හතාාවගේ කරතව්‍ය ූමිකාව ගොඩක්කයිට අමතක කරන්න උක්සා කරන යා තොත්තපාවවෙන්න හදන. එයා කියන්න දන්න මේක මේ ම හිටියන ොහම නිර්දේශයක් කයිද එනවා. මෛත්‍රපාල සිරිසේන මහත්තයෝ මේක දැනගඩ. ඔබතුමා තොත්ත බාවන්න අදන්නපා ඔබතුමා නෙමේද ජාතික ආරක්ෂක කවුන්සලේ ගැසට් කරලලාද නියමන්ට ප්‍රත්ේ පිටිගිහිල්ල වැඩකර පයාානවා පූජිත් ජය සුදරව ජාතික ආරක්ෂක කවන්සලේට ගන්නනක නැවත්තුවේ ඔබේ හිතලුවකට ඔබේ ඔබේ ආසාාවට ඔබේක නැවත්තුවේ ඔබ නියෝගට ඔබ නැත්වවා ඒ නැත් ඔබනමේද බ පාර්ලිමේන්තු කාරක ස භවියකෙන් වගකීම දාන්න හටනවා කාගක දේම සිි පාන්තු ගෙන්ට ි ලකුවටඉස්ලාම් පිගන්න ම එන්න පාකිවකිල් ඊට පස හර ප්‍රශ්නකොටා ගැසටක තිගෙන නෑන ම නි මේ ඕක කිවේ ඕක ගෙන්න්නත්තුව හිට ඒමසිරි කියෙලා හෙම සිරිගියන්ගේ ගහනවා නිවට කපට්ටි කයිරාටක තුච්ච පාහර ජා ජඩ දේශපාලක්නයක් ඔබ මයිති පපල සිරිසනහ ල්න ලැ් වෙන්නඕන ඔබේ පුතාාවත්දදාගෙන නට දේශාලනය කරන්න දාම් සිරිසන රෙද්දත්තිනදගෙ හ මාලොකොඩර කොල්ලන්ට ලොකුබයිසිකල් දෙනනා කියලා පොරන්දු දීගෙනනවිල්ලා බොරුරල තන් මටකතා කල්ලා දහම් සිරිසේන අන්තසරනයෙක් වගේ මට කතා. ಕಾಗಲ್ಲೆ ದಾಕುವ රගන්න බෑ තාත්තක කමතිනෑ කියලා ඒව එක යිනවා ද දේශපාලනය කරන්න තාත්තගේ හලා තාත්තට යට වෙලා මේසේහට ඉ රිගෙන ඉන්න එක දහම් සිරිසේනෙනවා තාරන්්‍ය වෙනුව නායකත්तेේ දෙන්න කියග. රයි බම්බුව. එයින්ඩ අපි කියනවා මෛත්‍රපාල සිරිසේන මහත්තයෝ ඔබතුමා පාස්කු ප්‍රහරයට වක කියන්න ඕනේ ජනාල්පති කොමිෂන් සභාවේ අනාවරණය කරගනීවරයි ඔබතුමායි අර නිලන්ත ජයවර්ධනයි දෙන්නා එකට පූට් වෙලා කරපු හෙ දිල්ල කොමිෂන් සබභ නිර්දේශවඒනෙ පොමිෂන් සභ වාර්තාාවම සඳහන්නනවා. දඩ න බතුමාට හඟගන්න දෙයන්නත්ත අර තැන්තංල ඇවිල්ල කියන මකා කරුණ දන ම වශ්‍ය ලාද කියන්න අශච ලාද ැන්ගේ දත්තේ මතිත එක් කන සල න වැට ා කියන අපි අවශ්චවෙ ලාද මයක කියන්න ලාපොරත්තුවෙනගේකි ඉන්න. ඕක පෙට්ට මස්තේ දාල වල ගන්න කියෙල දමයි කියඩවෙන්න. ඔබතුමාකාාව තිේනනං කරනු දාගනන්න ද. ඕකට කිය කියන්න ඔන්න දැඟ ලාලගන්න මේවා. මේ යිෛ්‍රපාල සිරිසේන මහත්තේ අර. අනුරාධපුර ඒ පැත්තෙ හිල්ලා පල්ලියයක් ර් රසේ. යට අත දේල කියන්නන් ගේපුවා මෙතන චමුතිිතවෝ අනුකටා පස්සර ගේෙනවා ! උසාවිිය දෙෙන ප්‍රකාශේද වළංග වෙන්නන්නේ නැත්තං කුරුසඩ අත තියනයකද. කුරුසට අතතියන්න ඔබතුමාට හැකියාවත් තියෙනවාද. කුරුසඩ අතදයල දෙවියන් කල්ල කියලලා දවරන්න පුළුවන් අපේ ආගමේ දහමට එක කරන්න අපස කිය දන්නේ නැ්ද මෛත්‍යප පල සියන මහත්තුය. ඉස්සලාම ඔබතුමා කුරුස ගැන කතා කරලා කුරුස අත කියල දරණය ගැන කතා කරන්න පලින් ඔබතුමාගේ උපදේශකයකෙන් අහන්්ඩ කතෝලිකාආගමටඒ අනුකූලද නැ් කියනෙ එක. ආගමට අපාසක කරන්න ප විශ්වාසට පසරන්න පා විශවා මිනිසුන්. එිගම් කරඩාය විදිර ක ප්‍රකාශ කරලා දන්්ඩෙත්නයාආගම කතතුොිාග මේ පිලිමඳ උපදේනයක්ව තරගනැ කියක පහැදිලියඒ ප්‍රකාශවද ඉන්න කරුණ කල්ලගේ න මේ තවත් මේ රිදි රිදිලයින්න මනිසන්ට තවත් රිදන්නනව විකාර කතා කරන්නතුව දෙයක් දන්නන්ම් කෙලින් එලිට දාලා ඉන්න නැත්තන්කිදේ ඕ පෙට්කමදාලා අල්ලගන්න කියලමයි කියඩවෙන්නේ මොකද අපිට වැඩක් නෑ මේ අවස්ථාවේදී මේ දේශපාලක්නෝ ඇවිල්ල මේ කියන කතාකාදිනල් ඉමිපානන් මේ අවස්ථාවේදී ගත්ත පියවර හරියටටම හරි වෙන කරන්ඩ දෙයක් නෑ උන්වහන්සේ මේ මේ දර ගනි්ච නත්තං රටේ තවත් විශාල විහි සිද අමකදනද කතෝලිකෝ පිරිසක්කට පස්සේ හිරේ විලංග ඉන්න තත්කට යනවා තොලික පියතුමල්ලා හිරේ උසාවි ගාන හන්න්න වෙන පද්ධතියක් ඇතිවෙන උන්හන්ේ මේක ගහිල්ල දැගත් දන්න ශල් වැසලත් මහමියේ සම්න්ධෙන් වාර්තාවක් ඇැවලතින ආරක්ෂකංශල ක්‍රියාලාපේ මං එන්න එතට ආරක්ෂකංශවල ක්‍රියාලාපේ. මම කියන්න දාරක්ෂකංශවල ක්‍රියා කලාපේ. අපි කතා කරමු හමුදා බුද්්‍යියන්ශය දස් දාසේහින්ද ආවේක්ෂය කල නිීක්ෂණක. ෙන හිටපු ජමීල් නැමැත්තා පස්කු ප්‍රහාරේ මරාගෙන ැරන ෝම කරුවෙ වෙච්චහට අපි පොඩ්ඩක් කියකු බලන්න ජා්‍යන්තරයට අර මිෂල් බැසලෙට් අපි ආාධනා කරන ප්‍රොෆෙස මහාචර ආචාර කතිකාචරව තවයික්ෙන තම ජියල් පිරි. එතුමට අභියෝග කරා පුළුවන්න තයිකෝඩාගෙන ගිල්ලා පැහැදිලි කරන්ඩ හමුදා ුද්ධ්‍යන්සේ අඇද නිීක්ෂණ වෙච්ච මීල් කොහොම රාගෙන මරුණ කියලා පැදිලිකරන්න කියන ඊලාන මංහනවා අර ඒ බෝම්බ පුපුරගන්න කලින් යම් ඒ මොස්කහෙකට ගිල්න්නන්න මල් ඒ මිල්ල ොකද මල්ල හම්බෙන අමීර් කියලකකිෙනෙ. ඒ අමීර් කියන එක්කෙන ප්‍රතික්ෂේපර දැන් ශාන්‍ය ේසය කරක පෙක්සම කියෝපුම පේනවා. ඒ ජමීල් කියන එක්කෙන තියාාගන්නන්නේ අමීර් කියන එක්කන තියාගන්න නතුව අන්න්න දුන්න බෝබ කරුට නැවත පුරවා ගන්න අන්න දුන්න මීර් කියන කෙන ප්‍රතික්ෂේප කරාල ජමීල්ව තියාාගන්න. එතොට මේ අමීර් කියන එක්කෙනා ඒ ඇංකා. කියන ඒ ආරක්ෂක සසාගමගෙන හොයාගැන කියයාම ලුතිනන් කන මහින්දනාත් කියල කෙනෙක්ේ ගෙදරකට මමගියා. ඇයියේ. ඒයින්දා. මේ ආරක්ෂ අංශව ක්‍රියා කලලාපේද ජියල් පිරිිෂට පුළුවන් කියන්න කියන අර ශාන්‍ය බේසය කර පෙත්සෙම ගොද දන්නන්නේ ජනදීපතති කමිෂන් භාවයම කියනවා. එකයි විසිතුුණ වෙනකං ජමීල් අමීර හම්බෙන් නෑ කියලා. හැබයි අපි දන්නා බුද්ධ්‍යංශයේ බුපුරයම් සිදුව වහ විගස අටයි අතලිස් පහට ඒ අසන්න වෙලාවිදිම පිටවෙන ජමීල්ග ගෙදරට. එතකොට අමීර්ට ඒ මේ කමිෂන්්කේති අමීර් දෙන ප්‍රකාශවට අනුව අමීර් ජමීල් යන්න දුන්නට මිනාඩ ගානකටසතමයි බුද්්‍යාන්සන්ෙන්ඇ බිරිදග ෝර්ණකින් කතා කරලා කියන්න නම්බරින් කතා කලගෙන ොමනිස න් ද ාල මේ පරස්පරතාවේ දාලා මම පැමිල්ලක් කරලාතියනවා මම පැමිනිල්ලක් කරලා තියෙනවා. ද ද්‍යාන්ශේ ක්‍රයාාරක සම්න්න්න විේෂ විර්ශනය කකිල්ලා ැව පොලිස්පතිවරයායට දෙදස් විසිය එකක කොස ස පලොස්ස කරපු පම ල් මති. පිරිස් ආචාර් හආචාර කතිකාචාර මහතයෝ ටයිකෝට්ටකක් ැගෙන ගීලා පුළුවන්නන් එක්ත් ජාතිීන්ට පැහදිි කරන්න මේ පැමිනිල්ල විමර්ශණය කරැනැත්යි කියලා. ඔබතුමාලා මේ යුක්තයයට ගහලා හරි පාස්කු ප්‍රහර ගෝටාවේ නමේ කරගෙමුක් ගොටාබේ කියලා දැනව ොර මතවාදයක් කියමු. ඒවනක් මේ විමර්ශන වන්නත්තේයි. කකමදාාරික ක්‍රියාමක වෙන්නත්ත යි පිටිය පෝෂණය කරපු බොදු බලසේනාව ඒ නම කියන්න බැරි කෙනාව ඒ ප්‍රහරන්ගේ පිටිය පෝෂණය කරගර ජාතිති විර්ශන කොමිෂන් සභාව අනාවරණය කරපු කෙනාව නම කියන්න බෑ ස් ුක් කියෙන ්‍රමක ම කම විීියො ෙනවා නාව ජනධ පා එකර ටක්ක නීතිය පිළිබඳව ජනාධමති කාර්සාදක බලකය සබාපති ලෙස පත්කර Ethiopiaෝප ාව ජනාති පති ක ලා යා ද ස්ක උත්රදන්න පුලුවන් ැ හි ටේ න වාර්ගි ර ලයක් නැව ැ. රීම සඳහ ආගන් අත රසමිගයක් ඇති කිරීම සඳ. නායිකත්වය ගත්ත එවැනි පුදගලෙක් පස්ක ප්‍රහරේ සහරන්ගේ පිටිය පෝෂණය කරපු පුද්ගලෙක්ව. එකර ටක්ක නීතියක් පිළිමද නනාතිිපති කාරසාදක බලකායි සබාපති දුරයට පත් කරගෙන. අන්තවාදය පෝෂණය කරන්නේ ජනාධිපති ගෝටගේේ රාජ පක්ෂ නෙමේද. පාස්කුයිද තස්ත ප්‍රහරේ පසුමිම සැක සුව ගෝටාවගේේ රජ පක්ෂ නෙේද කියල අප හනවා. බලසේනාව හැදුව වැඩුව රැක්ක බැලුවේ ගොටාවේ රජ පක්ෂ කියලා ම කියන්නේ මමන මේ කියන්නේ කවද දැන් කියන්නේ ඒ දැන් කවුද ස්ප සානායගේ ඇමතිනෙක් දැන් ඉන්න වත්මන් රජය ඇමතින කියෙදවසල කියනවා පොදු බලස නාව හැදුව වැඩුව රැක්ක බැලුව ගටාව රජභක්ෂ කියලා දැ හරිද දැන් සැපද දැන් සනිව ජියල් පිරිි මත්ත්‍යය. ඒ අර ිෂල් ැසලට්ට එන වාර්තාවය අපි බලාපොරොත්තුව වෙනවා ඒදේවල් තිය කියලා ශී ලංකා රජය. කූට වාර්තාවක් ඉදිරිපත් කරන උත්තා කරානං. අපිත් ඒ හා සමාන වාර්තාවක් ඉදිරිපත් කරන ලෑස්තිේ කියනක මතක දියාාගණඩ කියනවා දල් පරිෂ්ට මේක ගැලවීමක් කම්ෙන්න්න රජ පක්ෂලාට මෛත්‍රපාල සිිසේන හ දස් දහට අර හඬපටයක කියනවා. සහරාන්ගේ පෝෂණයවීමට දාක වෙච්චර දස් දහටේ සිදුවච්ච. අම්පාර් සිදුවීමට සම්බන්ඩයි කියල කවද්ද සරත් පීරසේකරේවැද ඒක කියන ව දෙයක්ත්තමයි ොකක්ද්ද මේ ක්‍රියාන්මිත පිටිපස්සේ මේ අන්තවාදි සංවිධාන පිටි පස්සේ හිටි රාජ පක්ෂල කියල කියන. එඇනමයි අපි අහනවා මෛත්‍රපාද සිරිසේන කියන ොරුද ජ.Lල්රිස් මහත්‍යෝ ජාත්‍යන්තරයට ගිල උත්තර දෙන්න. කාදින හිමිපානන්න්නට ජා්‍යන්තරට ගියක සර්ව සාධාරණයි. මේ වෙලාවේ. මේ රටේ කතෝලිකයන්, මේරටේ ක්‍රිස්ටයානි ජනතාවට මේරටේ හින්දු ජනතාවට මේරටේ මුස්ලිෙන් ජනතාවට මේරටේ බර්ගර් බෞද්ධම සියලු ජනතාවට ගලු කරන ඉතාමත් හොඳ ස්වාමීන් වහන්සේලා පවා. ඉල්ලා සිටිනවා. ඉල්ලා සිටියයාා. මේ ක්‍රියාන්මිතිය විය යුතු බවට. මේරටේ සාමාන්‍ය පුරවැසියා මේක යුක්ති්‍ය බලාපොරොත් එච් හිත්වේදනාවෙන් ඉන්න පුරවසිය ඉල්ලා සිතියා ජිනවා යා යුතු බවට. මොකද රටේ පද්ධති අපි දැන් සරලා අභියෝගයක් කරනශ්‍රී ලංකා පොලිසියට සරල අභියෝගයක් ශ්‍රෂ්ඨාධි කරනේ දීපු තීන්දු කීයෙන් කියක්. කාත්ම නැද්ද කියාත්මකද නැත්්ද ්‍රේෂ්ඨාධිකරණය දුන්නා අපි දන්නවා. දෙදාස් හතේ තීන්දුවත් දුන්නා සබ්ද විකාශන සම්බන්ඩෙන් තිස්පා තිස්සට දෙදස්. ස් පහ දෙදස් හත හරි තිස්සට දෙදා සහතහරි කියලා ශ්‍රේෂ්ඨාධිරය දුන්නා තිීන්දුවක් සබ්ද විකාශනයන්ත්‍ර සම්බන්ධයෙන් ආගමික ස්ථාන වලට අදාලව ක්‍රියත්මකට පොලිසි අපි හෝ. පුළුවන්න නීතියහසාමය පිළිබඳ ඉන්න සරත් පිරසේකරට ආ මහජනාරක්ෂ කැමතිවරයට තිස්සට දෙදස් හත තිස්සට දෙදස් හ කියන තිීන්දුව.රේ අදාල තිීන්දුව දීපු ශේෂ්ඨාධ කරන තින්දුව ක්‍රියාත්මකට කියලලා පිියහන. සෞන්පර්මිට් නැතුව ආගිකස්ථාන කිය ලෞද්ස් ීකර දා ඊල්ළඟ ආගමකට ඇතිකරන්න හද ද කියලේ. අන්තවාදීවිීදයට හැසිරිලා ඒවට විරද්ධ වනයගේ ගෙවල්ලට පොල ස්සගන ගීලා ර හ තියන පැමිනිල් අත් නදගේ ල පාන සරත් වීර ේරගේ ඇත්තන් එන්න මන් පෙන්න්න පමික ද් න ක් ල් ති ේෂ්ා කර ල්ල ප ම ෙල්ලට ල පො රග කිය රන් න ් ීකර රුද්තුනගේ ගමි ාාව පියහන ය මොදේ කියල ඒද. ළඟ ආගමි ගැටු ැතිවන්න තැනහද ේන කවදග කියල අපිියහනො පස්කු ප්‍රහර වෙන්නට දී බල හිටියේ කෞද කිය ලපියහනො පොලිසි ේදකල පියාහනො. පොලසිආයෝ දශපාන ගේවමක්කරාද නැද කියලා ඒ විමර්ශනය කලාද කියලාපියාහන. ඒයින්ද කෞුරුහරි කාඩිනල් හිමිපාණන් මේ කරපු ක්‍රියාව වැරදී කියලා කියනවා. ඒ අයට කියනවා මේරට ශ්‍රේෂ්ඨාධි කරනේ දැන්ට දීල තින ීන්දුට ක්‍රියාත්ම කලා පෙන්න්න කියලා. ඒගේම අපි පුරවැසියෝ හැටියට මේ සිදුවීමම සම්බන්ධයෙන් අපි දැක්කා. පසුගියධාරේ කුරුසය අල්ලගෙන කතා කරනයක සම්බන්ධය කරපු ප්‍රකාශ සම්බන්ධය යම් පැහැදිි කිරීමක් මංම අස්ථාධි කරන්න බලාපොරොත්තුවයෙන. එතැදී පල්ිය විවෘර්ත කරේ මෛත්‍රපාල සිරිසේ නෙමි. තනැදී ඒ අ එතනඒ ප්‍රදේශබා රදගුරතුමා. අනුරා අතිරු රදිගරතුමා තමයි ඒ පදවස්ාන විවෘතු කිරීමේ උත්සය කල දයන ඊට පස්සේ. දවසගාපු සිරිසේන කෙනෙක් තමයි දේශපාලන වේදිකාවේ නැගලා පම්පෝරි ගහල තියෙන්නේ. අද දේශපාලක් නඥිය කතෝලික සභාාවතුළ ප්‍රතික්ෂේප වෙලාතියන. ඔවන් එකට යොදන අපිදක්කා පුත්තලම පැත්තෙත්වොයි විදිිය අර සනත් නිශන්ත ගිහිල්ල නාඩ ගමක් නැටවා කාදදිනල්හි පානන් ිහිල්ලා ඇරපු අලිවට ක්සව අස රංගෙන ප්‍රකාශ සිතු කර. අපි ඒවාගේ ම දෙගත්තම අපි දකින්නේ මෛත්‍රපාල සිරිසේන හිල්ලලා අර රදගුරුතුමා එතනින් ගියාටත් පස්සේ හොරාට ඇවිල්ලා ඒකවඋඩ නැගලා ලොකු පපෝරි තෝක් ඇදීල. දේශාලනමය දිකාවක කියයාගෙන හිතාගෙන. ඒයින්ද අපි කියනා කතෝලික පල්ලිය රදගුරුවරු සියලු දෙනාම මේ දේශපාලක්නෙන් මේ අස්ථයි ප්‍රතික්ෂප කරමින් ඉන්නේ.ඒවගේ මහනවා වත්මන් රජයේ ඇතුළේ ඉන්න කතෝලික ඇමතිවරුන්ට ඔය ඉන්නේ රෙත්්දක් ඇනගෙනදගේ ලපියහනෝ. වත්මන් රජේ ඇතුලේ ඉන්න ඇමතිවරු කතාෝලික ඇතිවරු, අප ොස්ටන් ප්‍රනාන්දු හෙම රෙද්දක් ඇනගෙන ඉන්නගේෙලාියන. මෙතරම් අසාධාරණයක් වෙද්දී එතුමා ක තා ර ක් රන ැති කියනවා න්න න්ට ස් ඩ තු න්න්න විවාදක ඔබතු ෙදක් ප ස තු නැව න් ුවට ්ඩු රක්ෂා කරක කියර කියනවා හැබැයි කතෝලි නි ුව ගො කිය න් ගේ ර්ශ ල ල් න්සගගේ අප හනවා ොල කතෝි නිමේද කිය ගල තවතුර ුව. ඒ අඩුව වෙනුවෙන් පෙනීඩින්නේ පාස්කු ප්‍රාරය විින්දිදීට යුක්තිට නොකරීම සහාදග ලපියාන. ඒ යක්තිය හයනය මර්ධනයකිරීම සහදකි ලපියාන. ද ලැජ්ජාවක්තියනවනං ය තනතුරුවලින් අයින් වෙලා ගෙදරෙඉන්න එදාට ඔබත්තෙක්ක ජනතාව හිට ගනි ලැජ කරන්ඩ පා මේ කතලි හැට ගිල්ල ලද්ජනැතුව විද ආන්ුවක් ඇති නො කරන්න පිහන. ඒද අපිට ආරංචි වෙනවා ඉදිරියේදී. යම් යම් අයේ කාදිනල් හිමිපානට මඩ කැම්පේෙන් එක යම් මඩක්. ඇරග නයි කිය අපි දැන් ඒ කසකරුව අපි දකිනවා විධ මාධ්‍ය සාකච්චා ඔස්සේ විධ හෙවල හිතව නැති භූතෝගේ පුද්ගලින් නැවිල්ලා කාදින හිම පානන්නට දොස් කියනවා අපි දන්නා අපි මේ වෙනට තොරතුර ලැබිම තියෙනවා යම් සිදුවීමක් සිද්ධවෙන්න යනවා යන්නවා ලු කියලා අපිට ආරංචි වෙනවා. ඒයින්ඩා අපි අහනවා කාදිනල් හිමිපානන්න පොලිසි ගාන ගෙනියන්න මගක් හරි සැස්මක් තියෙනවාද නැද්ද කියලා අපි ආණ්ඩුවේ පාර්ශවය සරත් වීරසය කරගෙන් අහනවා පහැදිලි කරන්න කියලා ඒමදයක් තියනවාද නැද. අයිඩියකට කාදින ලිමපානන්න ගෙනල්ල පොලිසියට ගෙනල්ල ප්‍රකාශ ගැනීම යම්සිීදුවීම් සම්බන්ධය ප්‍රකාශ ගනීමේ කාඩන ලිමපානන්ට අර සිල් ගාමි පියතුමාට දුන්නවගේ දදාස්ගාන ප්‍රශ්නකිරීම වැඩ පිළිලක් තියෙනවද නැද කියලලා යාහන නැත්න ොඩක් හොඳයි මේ කිළිවද අපි දන්න මේ කවරවාරම ොරුව පතුරු නොද කටකතාවක් යමනවාද කියලා එන් අපි කියන අමතිවරයාට මහජනාරක්ෂ ඇමැතිවරයට සබන්ධ පැදිිරන දිරිපත්රන කාදින ිපානන් පොලිසි ගාන ගෙනියන්න. උත්සාහය මඩ ගැසීමේ ව්‍යාපාරය යම් මඩ චෝදන ගොඩක් කිරීම කවර සැස්ක් තිනව ැද කියල පැහදිලි කරන්න කියල කියන එමනත්න ගොඩක් හොඳ ම හිතන්න හම තිෙනව එක ලැබයි යම් සකයක් ඇතිවෙනවා මේවස්ථායිදම ඇවල තින දේල්ක් යම් ඇටවෙන කටකතා එක්. එයින්ද මේ කටකතා සම්බන්ධය. කාශයක් සිදු කරනගල මහජ ආරක්ෂක කැතිවරයාගේෙන් ඉල්ලා සිටිම මගේ වචන ස්වල්පය අවසන් කරන. ඒම කියන්න කැමති අපි දැන් ඉන්නේ මාත්තු මාසේ අප්‍රේල් මාසිට තව දින කීපය අයිති ඉන්නේ එදාට පාස්කු විදා සිුවේ. අස්ස ප්‍රහාරය සිදුවෙලා අවුරුදු තුනයි මම ආරාධනා කර සිටිනවා මේ රටට සිදවෙලා තියෙන දේවලුත් එක්ක මේ රටේ මිනිස්සු යම්දයක් තේරුම් ගනී කියලා පිහිතන කර්මය කුසල් අකුසල් යුසෝ වටයු ඔබ පැළකරන්නදේ ඔබ නිලාගැනීම මේ ආගම්වල කියන මේ සාධාර්ණ සත්‍යය මේ සවබාදාමේ සත්ත්‍ය තේරුම් ගන්න කියලා අපි කියන මේ රටේ ජනතාවට අපි අහනවා පාස්කුිද තස්ස ප්‍රහාාරෙන් පස්සේ රටේ ලස්සන දෙයක් සිදුවෙනවා ඔබ හරිආකාරෝ දැක්කඩ කියලා ඒකත් එක් මගේ වචනසවල්ේ. 11 mangwasankara bowmisttuuti。